රටක් පාලනය කරන්නේ ඒ රටේ තියෙන ව්‍යවස්ථාවෙන්. ඒත් ඒ ව්‍යවස්ථාවට වඩා මැතිවරණ පොරොන්දු ප්‍රකාශයක් බලවත් වුණේ ශ්‍රී ලංකාවේ. ජනවාරි 8 වෙනිදා පැවතිච්ච ජනාධිපතිවරණ සමගයි මෙම තත්ත්වය ඇති වුණේ. පැවතුනේ ජනාධිපතිවරණයක්. ඒත් වෙනස් වුණේ පාර්ලිමේන්තුවක්, අගමැතිවරයෙක්, අමාත්‍ය මණ්ඩලයක්, විරුද්ධ පක්ෂයක්, එහි නායකයෙක්. මේ සියල්ල පාර්ලිමේන්තුවේ වැඩි බලයක් තිබෙන්නේ මොන කණ්ඩායමටද? එම කණ්ඩායමේ වැඩි කැමැත්තක් තිබෙන්නේ කුමන පුද්ගලයාටද? යන වෙස්ට්මින්ස්ටර් පාලන ක්‍රමේ ප්‍රබල නයිතීන් රීතීන් වල පරීක්ෂාවක් නැතිවම ශ්‍රී ලංකාවේ සිදු වුණා. ජනාධිපතිවරණයට ජනතාව දෙනු ලැබූ බහුතර කැමැත්ත ඉබේම තමන් කැමැති අගමැතිවරයෙකු පත් කිරීමට දෙනු ලැබූ කැමැත්තක්, නව අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට දෙනු ලැබූ කැමැත්තක් ලෙස අර්ථ දක්වනු ලැබුවා. දේශපාලන කරලිය උඩු යටිකුරු කළ ජනාධිපතිවරණයෙන් පසු පළමුවරට රට හදන තැන පාර්ලිමේන්තුව රැසුනේ පෙරේදා පළමු වතාවට. දේශපාලන කරලිය වගේම පාර්ලිමේන්තුවේ ආසනත් උඩු යටිකුරු වෙලා තිබුණා. ඒ වන විට තමන් අසුන් ගත යුත්තේ කුමන පැත්තේද, කුමන ආසනයකද කියන කාරණේ නිසා බොහෝ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ සභාගර්භයේ ඒමේ අත යනු දක්නට ලැබුණා. තිස්ස අත්තනායක මහතාට දී තිබුණේ විරුද්ධ පක්ෂයේ පසුපෙලාසුණක්. ඔහු ඉල්ලා හිටපු ආණ්ඩු පක්ෂයේ පසුපෙල අසුන ලැබුණේ නැති නිසා ඔහු ගෙදර ගියා සභාගර්භයට පැමිණෙන්නේ නැතිවම. වැඩි සද්දබද්දයක් නැතිව නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දකුණු අත පැත්තේ ආණ්ඩු පක්ෂයත් සමග අසුන්ගෙන සිටියා. නිදහසෙන් පසු රටේ ප්‍රශ්න විසඳන්න පක්ෂ භේදයෙන් තොර ජාතික ආණ්ඩුවක් වෙනුවෙන් කැපවුණු සියලු දෙන ජාතික ආණ්ඩුවක නිමිති සහිත වැඩපිළිවෙල පෙරේදා ආරම්භ වන ආකාරය බලා සිටියා. ව්‍යවස්ථාවේ වෙනසක් ඇතුළු දින සියයේ වැඩපිළිවෙල පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වුවා. රටේ ප්‍රධාන පක්ෂ දෙක පමණක් නොව අනෙකුත් දේශපාලන පක්ෂ ගණනාවක් එක් පොදු ගමනක් යන්නට සැරසෙන්නේ මේ පාර්ලිමේන්තුවේදී. මේ තනි තනි පුද්ගලයන්ගේ තනි ගමනක් නෙවෙයි, රට වෙනුවෙන් යන සාමූහික ගමනක්. ඇත්ත වශයෙන්ම මේක මං හිතන්නේ මුළු කලාපෙටම අත්අදා බැලීම. දේශීය ජාත්‍යන්තර අභියෝග ගණනාවක් අප ඉදිරියේ තියෙනවා. අප ඒවා ජයගත යුතුයි. දින 100 වැඩසටහනකට අනුව මේ පාර්ලිමේන්තුවේදී අප සම්මත කරගත යුතු අනපනත් ගණනාවක් තිබෙනවා. විධායක ජනාධිපතිකමේ වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව ආ සම්බන්ධ විධායකයක් සහිත ආණ්ඩු ක්‍රමයක්. ඒ වගේම 18 වෙනි ව්‍යවස්ථා සංශෝධන අහෝසි කරමින් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරන 19 වෙනි සංශෝධනය. මේ එක්කම අපි මේ ව්‍යවස්ථා සංශෝධනයන් නිසා මේ ව්‍යවස්ථාව ඒකීය රාජ්‍යයක් බවට මම යලිත් ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම 13 වෙනි සංශෝධනයේ ඒ අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපි කෙසේ හෝ මේ රටේ මේ මූලික ජාතික ප්‍රශ්න විසඳුමක් හොයන්න ඕනේ. අපි ශ්‍රී ලාංකේයයන් හැටියට අපේ ප්‍රශ්න විසඳන්න ඕනේ. ඒකයි මම පුදුම වුණේ මගේ මිත්‍ර විමල් වීරවංශ මහත්මයා අද කළා තියෙන ප්‍රකාශය ගැන. මම ඊටමට එකක් කියන්නම්. ඔබතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපති නැති කරා. මේ ඊටු ටිකක් නැති කරන්න එපා. කරුණාකරලා මේ මෙතන තියෙන ජාතිවාදී ඔක්කොම අමතක කරලා දාලා අයි බලමු කොහොමද මේ ප්‍රශ්න විසඳන්නේ කියලා. ලබන 29 වෙනිදා පාර්ලිමේන්තුවට අතුරු අයවැය යෝජනා ඉදිරිපත් කරනවා. ඒ මගින් ජනතා සහන රැසක් ලබා දීම අපේ අරමුණයි. විවිධ වර්ණවලින් යුත් දේ දුන්නක්සේ අපි එකට එක් වුණා. ඉතින් මේ ගරු සභාවේ සිටින සියලු මන්ත්‍රීන්ගෙන් මා ඉල්ලා සිටින්නේ මේ වර්ණවත් දේ දුන්නට ඔබේ සිතුවිලි සම්මාදමද එක් කරන ලෙසයි. විරුද්ධ පක්ෂ නායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාලද සිල්වා මහතාද නව දේශපාලන සංස්කෘතිය ගැන අදාස් පාර්ලිමේන්තුවේදී පළ කළා. අද මේ සභාගර්භය වර්ණවත් කරමින් මේ ස්ථානයට බැවින සිටින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට අපේ සුභාශිංසන පළමුවෙන්ම එක් කරනවා. එසේම අග්‍රාමාත්‍ය අනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් අපේ ගෞරවය හා සුභාශිංසන අපි පිරිනමන්නට කැමතියි. නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමට
ඒ ගෙන යන ප්‍රයත්නය පිළිබඳව අපි පැහැදීමෙන් පසු වෙනවා විපක්ෂයේ මතයත් විමසලා ඉදිරියට යනවා නම් අපට කිසිදු බාධාවකින් හිරිහැරයකින් තොරව ඒ සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දෙන්න පුළුවන් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අවශ්‍ය නම් පාර්ලිමේන්තුව අපි හැමදාම හරි රැස් වෙමු මේක වට්ටියෙන්ද උනේ පෙට්ටියෙන්ද උනේ කියලා ප්‍රශ්නයක් නැහැ व्यवस्था संशोधने पिलिबंदव जातिक संवादेकट मे उदावीति बेन्ने स्वर्णमेय युगयक बवाई महिंद राजपक्ष जनाधिपतिवरया पराजय किरीमट उरदुन जातिक हिलोरुमे मंत्री अतुरले रतनहिमियन पवसान्ने सांप्रदायिक अच्चुवें आंडु पक्षे हा विपक्षे पिलिबंदव बेदी तिबुनु ए मायम अद नतिविला तिबेनो अद श्रीलंका निदास पक्षयत एक्साइज जातिक पक्षयत एक देकट एकंग वेला तिनो एकम एक करुण तमाई मे व्यवस्था संशोधने पिलिबंधव जाति दिमल जाति प्रजातंत्रवादी देशपालन व्यूहेट पिबिशिलो युम लगे अतीते कैसेगन एक यथार्थे अतीनो ये यथार्थे तमय युम प्रजातंत्रवादी चंदेम पत् महाजन नियोजित एक अमत करलापट कटयुतर बरी भव अब पलमु प्रजातंत्रवादी कल्पना कलयुत मे उदाऊ स्वर्ण मे अवस्ताव वाद वेदे कि अभी सामूहिक बारगतयुत बारगेन अद दिमल जाति पार्लिमेंट प्रधान देशपालन पक्ष विकल्प देशपालन प्रवाह एक्तने मे संबंधी गुणात्मक संवादात्मक साकाचा महिंद राजपक्ष मैं प्रस्तवादी समय तुलाप देशपालन नायक अपे गरुत्व सदाकालिक जात्यंतर अधिकरण हो एक कार्य पीलिबंद विवेचने हो या किद्री पत्ते दूषण वंचा पिलिबंदव मे संवर्धने पिलिबंदव करपु देवल संबंधे विमर्शन कलट मे किसी के विरुद्ध नायक विश्वास मतगति आगन ए विमर्शन नवत्न रतन हामदुर अग्रमाते रणिल विक्रम सिंह महत्व मे पत्जाति पक्षे बहुत कैबिनेटवाद नवत्न बहिकमति मुखद महाजन अदवन कोट तीर्भवती अद समहार हितंगो आंडू पक्ष हितंगो मे गणुन वहाल पक्षे हितान होने तमंट बले हमुना मे आंडे ताम बहुत बले तीन श्रीलंका निदास पक्ष प्रमुख पक्ष वलटा मतगति आगन प्रजातंत्रवादी साकच्चा नुकट राहसीगत साकच्चावली मे वस्ता संशोधन इष्ट कर बह ප්‍රජාතන්ත්‍රවාදය සුනු විසුනු කරමින් ඒකාධිපතිවාදයකට යමින් තිබූ ගමන නතර කිරීමට දායක වූ පිරිසට ස්තුති කළ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පසුගිය ජනවාරි මාසයේ 8 වෙනිදා අපේ රටේ දේශපාලන ඉතිහාසයේ ඉතාමත් තීරණාත්මක සංදිස්ථානයක් වන බවට නොඅනුමානයි අපේ රට ගමන් කරමින් තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදය සියල්ල පොඩිපට්ටම් කරමින් ඒකාධිපති වියරුවක් සහ පාලනයක් දක්වා එක රටක් තුල ජාතික සමගිය ගොඩනගමින් ඉදිරියට යනවා වෙනුවට සිංහල දෙමළ මුස්ලිම් ජනය අතර සැකය වැඩි කරමින් බේද බින්න කරමින් වියත් කරමින් තිබුණු ව්‍යාපෘතිය ඒ ගමන නතර කරන්න පුළුවන්කම ලැබුණා එය මේ රටේ ජනතාව ලබා ගන්න ලද ශ්‍රේෂ්ඨ ජයග්‍රහණයක් ලෙස අපි විශ්වාස කරනවා ඒ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටපු මහලේ කම්මරේ හැටියට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතික පක්ෂය ඒ හැම දේශපාලන ව්‍යාපාරයකටම මේ රටේ සියලු ජන කොට්ටාසයන් විශේෂයෙන්ම වුන් ලක්වන දායකත්වයට අපි බෙහින්ම ස්තුතිවන්ත වෙමු. ජනතාව අතර තිබෙන බරපතල ප්‍රශ්නයක් කොහොමද විරුද්ධ පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ජනාධිපති වුණේ කියලා. ඡන්දේ දීපු එක්සත් ජාතික පාක්ෂිකයන්ට ගැටළු වුණේ කෙසේද ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වූයේ කියා. මෙය පැහැදිලි කරන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සංජාතික පාක්ෂිකයෙන් කල්පනා කළා අපි පත් කරගත්ත ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය අරගෙන මේ මොකද කරන්න හදන්නේ කියලා හිතා. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙන් කල්පනා කරන්න පටන් ගත්තා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සහයෝගය අරගෙන ජනාධිපතිවරයා වූ පුජ්‍යලයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වුණාම අපි කොතනද ඉන්නේ කියලා ඒ පැත්තෙන් අහන්න පටන් ගත්තා. මේ ජනාධිපති ධූරයේ කොතරම් අසීමිත බලතල තිබුණාද? මේ පත් වෙන ජනාධිපතිවරයෙකුට तमाम बलापुर पोतु जातिक
ඕමනාවන් ඉෂ්ට කිරීම සඳහා පාර්ලිමේන්තුවේ බලය නැතුව අඩියක්වත් ඉස්සරහට යන්න බැහැ කියන එක ඔහු අය තාමත් තේරුම් අරගෙන නැහැ. නමුත් මේ රටේ ඓතිහාසික කාර්යභාරයකට අපි ප්‍රවේශ වෙලා තිබෙනවා. රටේ තිබෙන සියලු දේශපාලන පක්ෂ රටට එන අභියෝග ජයග්‍රහණය කිරීමට යම් සහෝදරත්වයක් බැඳීමක් ඇතුව කටයුතු කරනවා නම් මේක ඔබේ අපේ උතුම් මාතෘභූමියේ වාසනාවක් නොවේද කියලා මම අහනවා. පාර්ලිමේන්තුවේදී මේ අයුරින් වැඩ කටයුතු සිදුවෙද්දී දූෂණ සහ වංචා පිළිබඳ පැමිණිලි අල්ලස් හෝ දූෂණ කොමිසම වෙත ලැබෙමින් පවතිනවා. දූෂණ විරෝධී හඬ තම පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එහි ප්‍රකාශකයෙක් මෙසේ එම පැමිණිල්ල පිළිබඳව විස්තර කරනු ලැබුවා. දූෂණ විරෝධී හඬ සංවිධානයේ හැටියට අද අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිසම සභාව ඉස්සරහට අපි ආවේ මේ රටේ තවත් කම්බ හොරෙක් ගැන साक्षि सहित फैमिली दिपत्कर पहुगे काले महिंद राजपक्ष जनाधिपति वरागे संबंधी लेखां वरे इवगेम विदेश कटित लेखां वरे कटित इंदिमीन अवसाने पार्लिमेंट गिहिल्ला देदास दहा विदेश कटित अमात्यांसे उपदेशक अधीक्षण मंत्री कटित करमीन हिटपु सजिन्वास गुणवर्धन पार्लिमेंट मंत्री वरया मेरटे महाजन मुदल अयतालेस रेस्करला समागम हदला ඒ සමාගම් වල හරහා මේ රටේ අහිංසක ජනතාවගේ මුදල් කොල්ල කාපු එක සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. ඔහුට අයිති සමාගමක් තියෙනවා කොස්මෝස් ඒවියේෂන් ලිමිටඩ් කියන. ගුවන් නියමුවන් පුහුණු කිරීමේ පාසලක් පවත්වා ගන්න තමයි අවසර අරන් තියෙන්නේ. 2009 සමාගම හදනකොට මොහු මිහින් ලංකා සමාගමේ සභාපතිවරයා. මිහින් ලංකා එකේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා ඒ වගේම. එහෙම තියෙද්දි මේ රටේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බලපතල ලෙස එහි තියෙන නීති රීති උල්ලංඝනය කරලා තමයි ඔව් රත්මලාන ගුවන්තොටුපළ ආශ්‍රිතව මේ සමාගම පවත්වා යන්නේ. ඒ කියන්නේ ඒ සමාගම පවත්වා යන ගමන් පෞද්ගලික නියමුවන්ට ලයිසන් දෙන එක. එහෙම නැත්නම් ප්‍රයිවට් පයිලට් ලයිසන් දෙන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. එක ශිෂ්‍යයෙකුගෙන් 13,50,000කට ආසන මුදලක් අරගන්නවා. මේ වෙනකොට ශිෂ්‍යයන් 120කකින් සල්ලි අරගෙන තියෙනවා 13,000 මාර්ගාන එක ලයිසන් එකක්වත් දීලා නැහැ. මොකද ඔහුට එහෙම ලයිසන් දෙන්න බැහැ. ඒ විතරක් නෙමෙයි. ඔහු පහුගිය කාලේ ලංකා බැංකුව හරහා ඇමරිකාවේ ටෙක්සාස් වලින් ගුවන් යානා මිලදී අරගෙන තියෙනවා. ඒ ගුවන් යානා වලට අදාළ අංක ටික ඒ සල්ලියවල තියෙන ලංකා බැංකුව හරහා. ලංකා බැංකුව හරහා සල්ලියවල තියෙනවා මේ තියෙනවා සෙස්නා 152 සෙස්නා 172 SVR 34200 IT රොබින්සන් 66 සෙස්නා 152 කියන මේ ඩොලර් මිලියන ගානක සල්ලියවල තියෙනවා ලංකා බැංකුව හරහා. එතකොට අපිට තියෙන බරපතලම ප්‍රශ්නේ මොහු පාර්ලිමේන්තුවට එන්න කලින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා ළඟට එන්න කලින් මොහු පෞද්ගලික බඩු සමා බඩු විදේශ වලින් සම් ලංකාවට බඩු ගේන මේ කුරියස වැඩ කරන සමාගමක ගබඩා පාලකවරි මෝටර් බයිසිකලයක් ගන්න සල්ලි නැති කෙනා පහුගේ දවස්වල හෙලිකොප්ටරයක් ගන්න ණයක් ගත්තා කියලා කිව්වා ලංකා බැංකුවෙන්. ඔහු සතු හෙලිකොප්ටර් තියෙනවා ගුවන් යානා තියෙනවා තව ලංකාවට ගෙනාපු නැති ටෙක්සාස් වල තියෙන මේ ගුවන් යානා ටික තවම සල්ලි ගෙවලා තියෙන ලංකා බැංකුවේ. මේ එකට අදාළ ලංකා බැංකුවේ මුදල් ලැබපු ලේකන ටික තියෙන අපි ළඟ. ඒ ලේකනත් එක්ක ඔහු විසින් මේ සිදු කරන ලද වංචාව සම්බන්ධයෙන් අපි කරුණු කාරණා ගණනාවක් සහිතව අද අල්ලස්සා දූෂණ කොමිසම සභාවට පැමිණිලි ඉදිරිපත් කරා. මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන කරළිය හැඩතල ගැන්වෙද්දී ඇතැම් නව මැති ඇමතිවරුන් කරුණු කාරණා සොයා බලා තහවුරු කර ගන්නා තොරතුරු මත මාධ්‍ය වෙත අදහස් දක්වන බවක් දක්නට නොලැබීම කනගාටුවට කරුණක්. ඇතැම් අවස්ථාවල ඇමතිවරුන්ගේ ප්‍රකාශ නිවැරදි කිරීමට අමාත්‍යංශවල ලේකම්වරුන්ට සිදුවුණු අවස්ථා දැක ගැනීමට ලැබුණා. කෙසේ වෙතත් යහපාලනයක් සඳහා අවශ්‍ය යහ ව්‍යූහයක් මේ දිනවල තැනමින් පවතින බවයි රජය පවසන්නේ. මේ ගෙවිනි පවතින්නේ ශ්‍රී ලංකාවේ අනාගත දුවා දරුවන්ට අප දායාද කරන්නට බලාපොරොත්තු වන නිදහසේ නිවහල් ඒකීය සෞභාග්‍යයෙන් පිරුණු සුන්දර දේශයක් තැනීමේ සංක්‍රාන්ති සමයද යන පැනයට අපට නුදුරු අනාගතයේදී පිළිතුරු සැපේනු ඇත. මගේ රටට දළදා හිමි සෙවණයි මගේ දෙයට දළදා හිමි සරණයි සැපතින්